මේ වන විට කිසිවකු නොසිතූ ආකාරයට වසංගතයක් ලොවම ආක්‍රමණය කරමින් ලෝකෙටම ව්‍යසනයක් වී පවතිනවා. ඉතින් වසංගත උවදුරත් සමග කලාකරුවන්ට රාහු කාලය උදා වෙලා කියලා පසුගිය සතියක ප්‍රවීණ රංගවේදියෙකු රියැලිටි ෂෝ එකකදී බොහොම සංවේදී ලෙස පවසා තිබුණා. ෂූටින් අතර මඟ නතර වෙලා අපි ගෙවල් වල කියලා තවත් ප්‍රවීණ කලාකරුවන් කිහිප දෙනෙකුම පවසලා තිබුණා. හැබැයි මේ වසංගත උවදුර මැද ලැබෙන යම් විරාමයන් තුළ කොහොම හරි වැඩ කටයුතු වෙලාවට කලාවට කරගන්න පිරිසකුත් නැත්තේම නැහැ. සුජීව ප්‍රියාල් සහ දුලීකා මාරපන ඇතුළු අසංක සායක්කාර ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍ය කණ්ඩායමද ඒ පිරිස අතර ලහි ලහියේ දුව පනින කලාකරුවන් පිරිසක්. ඉතින් ඉන්ටර්නැෂනල් දෙවෙනි පියවර ගැන තොරතුරු දැනගන්නට වගේම තවත් විස්තර ගැනත් කතා කරන්නටත් සුජීවා ප්‍රියාල් හෙවත් නාඩිහි මාදිවල සිනා සමග අපි කතා බහ කළා. හැමදේම සාමාන්‍ය තත්ත්වයට පත්වෙනකන් බලන් ඉන්න ගියොත් හැමදාම එකම තැන තමයි ඉන්නේ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ දවස්වල ඉන්ටර්නැෂනල් දෙවෙනි අංගයේ ෂූටින් ලහි ලහියේ සිදුවෙනවා. ඉන්ටර්නැෂනල් දෙවෙනි කොටසට කඩිනමින් යෑමේ ඕනෑකමක් වගේම අසීමිත උනන්දුවක් තිබුණා. බොහෝ විට ඉන්ටර්නැෂනල් පළමු පියවරේ වගේම දෙවන්නේද අලුත් මුහුණු කැන්දාගෙන ආවා. අලුත් මුහුණු කිව්වට ඔවුන් වේදිකාවෙන් අසහාය ආභාෂය ලබාගත් වේදිකා නාට්‍ය කලාව ඇසුරු කළ පිරිසක්. කතාවක් ජනප්‍රිය වෙන්න තරු අවශ්‍යයි. ඒ අතරට අලුත් දැක්මක් සහ වෙනසක්ද අවශ්‍යයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ මම නාඩිවල සිනා වෙනුවෙන් කොණ්ඩේ වෙනස් කරගත්තා කියලා. මම හෙයාර් ස්ටයිල් එක වෙනස් කළේ නැහැ. ඒක ඉබේම වෙනස් වුණේ. මම අධ්‍යක්ෂණය කරපු සුපර්ණා ෆිල්ම් එකේ රංගවේදීන් පිරිසකට කොණ්ඩේ තට්ටේ ගාන්න සිද්ධ වුණා. ඒ අතර විශ්වජිත් ගුණසේකර, දර්ශන ධර්මරාජ් ඇතුළු තව පිරිසක් හිටියා. ඔන්න ඉතින් මාත් හොඳට තට්ටේ ගෑවා. මෙන්න ටික ටික කොණ්ඩේ එද්දි කළු පාට වෙනුවට අමුතු ග්‍රේ පාටක් තමයි ආවේ. ඒක දැකලා මගේ නෝනා දුලීක කියනවා මාර ලස්සන පාටක් කියලා, ඔහොමම වැවෙන්න දෙන්න කියලා. අද ඕක තමයි ඉන්දියන් ඇක්ට්‍රස්ලාගේ ස්ටයිල් එක කියලා. ඉතින් මට ඔළුවට ආවේ අජිත් කුමාරන්. ඉතින් මටත් හිතුණා මෙහෙන්මම තියාගන්න. ඔන්න ඕක තමයි මගේ හෙයාර් ස්ටයිල් එකේ රහස කියලයි ඔහු අවසාන වශයෙන් පැවසුවේ.